දෙපොතේ ආලසිල දනාමි තාමත් සාදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා නම්බර් 0 ටීවී YouTube channel එක හරහා අපි ගෙනෙන ලබන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට අපි ඉන්නේ මේ වෙනකොට විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම ඇතුලේ විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රශ්න කතා කරගෙන හරි එහෙනම් මම අද තෝරාගත්ත 2005 අවුරුද්දේ රචනා ගාන රචනා පේපර් එක ආපු විද්‍යුත් ක්ෂේත්‍ර ගාන හරි අකුණු ගහන කොට කළ නොකළ යුතු දෑ අඩංගු වෙන හරි ලොකු ඡේද ලස්සන ගාන හරි මේක හේතු ලියලා ඔය රෝම ඉලක්කාංක 3 4 වෙනි කොටසට යනකම් උත්තර ගන්න පුළුවන් ඡේදය බලාගෙනත් ලියලා ඊට පස්සේ තමයි චුට්ටක් ඉතින් වැඩ ටිකක් තියෙන්නේ හදන්න හරි ගිහින් බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා හරි ඡේදයක් කියනනම් ලොකු ඡේදයක් වලාකුලක් මෙහෙමයි තියෙන්නේ ඒකේ කේන්ද්‍ර දෙකක් තියෙනවා ආරෝපණ සාන්ද්‍රණය වෙන ධන පැත්ත ඍණ පැත්ත කියලා ඊට පස්සේ ඒකේ ප්‍රතිබිම්බ කතාවක් ගැන කියනවා එහෙම කියලා අකුණු ගහනකොට කරන්න ඕනේ නොකරන්න ඕනේ දේවල් ගැන ටිකක් කියලා විස්තරයක් කියනවා හරි කොහොම හරි රෝම ඉලක්කාංක එකෙන් අපෙන් අහනවා අකුණු ගසන අවස්ථාවකදී ඔබ නිවස තුල සිටි නම් නොකල යුතු දෑ දෙකක් සඳහන් කරන්නලු දෙකක් අහන්න හරි මෙන්න මේ ඡේදේ තියෙනවා අකුණු ගසන අවස්ථාවකදී යමක නොකල යුත්තේ මොනවාද කියලා මොකක්ද තියෙන්නේ විදුලි කම්බි ඒ වගේ විදුලි රැහන් අඳින ස්ථානවල අදින ස්ථානවල ඉන්න හොඳ නැහැ ඒ වගේම දුරකතන වගේ දේවල් පාවිච්චි කරන්න හොඳ නැහැ තව ලෝහ නලතුලින් ජලය ගලන් එනකොට ඒ වගේ තැන් වලින් ස්නානය කිරීම වගේ වගේ කටයුතු කරනවා නම් ඒ ජලය පාවිච්චි කරන කටයුතු කරනවා නම් ඒක කරන එකත් හොඳ නෑ කියලා මෙතන ඒ වගේ කතන්දර ටිකක් කියනවා රූප වාහිනී සහ දුරකතන වැනි උපකරණ පාවිච්චි කරන්නත් එපා කියලා කියනවා ඔය ටිකෙන් කැමති දෙකක් ලිව්වා නම් රෝමිලකංක එකට ලකුණු ටික හම්බු කරගත්තා හරි රෝමිලකංක දෙක අකුණු ගසන අවස්ථාවකදී ඔබ එලිමහනේ සිටිනම් උස ගසක් සමීපයේ හෝ එයට හේතු වී හෝ සිටීම අන්තරාදායක වන්නේ ඇයි කියලා අහනවා. ඒකත් ඒ ඡේදෙම තියෙනවා. අකුරු සැරයක් ගසකට වැදුණු විට ගසේ කඳේ හේතු වී හෝ සිටින පුද්ගලයෙකු තුලට ඇතුළු වෙන්න පුළුවන්ලු ධාරාව හේතුව මොකද්ද? තෙතමනේ සහිත මාර්ග හරහා විශාල ධාරාවක් ගමන් කිරීම නිසා මොකද්ද? ගහට හේත් වෙලා ඉන්නවා නම් හරි ඒ ළඟපාතේ ඉන්නවා නම් හරි මොකද වෙන්න පුළුවන්නේ? ඒ ලොකු ආරෝපණ ප්‍රමාණය එහෙම නැත්නම් ධාරාව ඇඟ පුරා ගමන් කරලා අරු කුට්ටම් වෙලා යන්න පුළුවන්. ඔය හරක් එහෙම මැරෙන්නේ ඒකනේ. අකුණු ගහනකොට. ඇයි? කකුල් දෙක අතර ලොකු පාරතරයක් තියෙන. ඉතින් ධාරාව ගමන් කරපුවාම ඩවුන් තමයි. හරි? හා. රෝමිලකංක 3. රෝමිලකංක 3 යහනවා. අකුණු වලින් ගොඩනැගිලි ආරක්ෂා කර ගැනීම සඳහා අකුණු සන්නායක භාවිතා කරනු ලැබේලු පහත සඳහන් දෑ සඳහා හේතු දක්වන්න කියලා. සිම්පල් ලේ කොටසෙන් අහනවා කොල්ලෝ අකුණු සන්නායකයක විවෘත කෙලවර තියුණු තුඩ සහිත විය යුතුයි. ඔව් තුඩක් වුණහම මොකෝ වෙන්නේ? පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි සිග්මා සමානයි කියුබෙදි මේ. ඇයි? එතන ආරෝපණ එකතු වෙනවා වැඩි ආරෝපණ එකතු වෙනවා වැඩි ආරෝපණ ඝනත්වය වැඩි ආරෝපණ ඝනත්වය වැඩි කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වැඩි. ඒ මගින් හොදට උඩ ඉඳන් පල්ලෙහාට ඔය අකුණ ගලාගෙන එන්න මාර්ගයක් නිර්මාණය කරන්න මේ හැකියාව වැඩි. හරි. ඒක හින්දා තමයි අකුණු සන්නායක විවෘත කෙලවර තුඩක් වෙන විදියට හදන්නේ. හරි. B අකුණු සන්නායකය හොඳින් බූගත කළ යුතුයි. ඇයි? දැන් ඔය කිව්වනේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වැඩි කියලා. එතකොට මොකද වෙන්නේ? හොඳ පාරක් හදලා දැන් අකුණ පල්ලෙහාට එනවා ආරෝපණ ඔය හිතා ගන්න බැරි ප්‍රමාණයක ආරෝපණ ධාරාවක් එහෙම නැත්නම් ලොකු අගයක් එන්නේ. විද්‍යුත් අගයක්. ඕක මොකෝ කරන්නේ? ඕක වැදුනට පස්සේ පොළව දිගේ ගියොත් එහෙම ළඟපාත ඉන්න උන් ටික ඔක්කොම ආයෙත් ඉවරයි. එහෙනම් මොකද කරන්නේ? පොළව තුලට ගිල්ලපුවාම පොළව මතු පිට සම්ප්‍රේෂණය කරන එක වළක්වලා පොළව තුලට ඔය ආරෝපණ ටික එහෙම නැත්නම් ඔය ධාරාව ලොකු ධාරාව සම්ප්‍රේෂණය කරවන්න තමයි ඕක භූගත කරලා තින්න හොඳයි. සිම්පල් සී සම්බන්ධක තඹපටිය ඝනකම් එකක් විය යුතුයි. හරි. ධාරා විද්‍යුතයේ පාඩමෙත් ඉගෙන ගන්න. මොකක්ද? ඔය මීටර සේතුව එහෙම කියන තැන්වල ඉගෙන ගන්නවා. එකක් ඝනකම් තම පටියක් පාවිච්චි කරනවා. ඇයි? ප්‍රතිරෝධය කියලා වචනයක් අහලා තිනවනේ. ලොකු ධාරාවක් නෙන්නේ. ධාරාව ගලන්න අමාරුයිනේ. පොඩි කම්බියකින්. ඒකින්ද මොකද කරන්නේ? ඝනකම එකක් දාපුවාම ප්‍රතිරෝධය හරීම පොඩි. ඒකින්ද ඉතා ඉක්මනට ওই ධාරාව ටික ගලන්න පුළුවන්. ඒ වගේම තව ලොකු තම පටියක් ගන්නෙ. හීන එකක් ගත්තොත් දවසෙන් දවස අකුණෙන් අකුණ මාරු කර කර ඉන්න වෙනවා. ඇයි? තඹ ද්‍රවාංකය එහෙම පාත එක. මොකද වෙන්නේ? විලයනය වෙන්න පුළුවන්. විලයනය වෙන එක නවත්වන්නත් එක හේතුවක් වෙනවා. මොකද්ද? එකක් ඝනකම් තඹ පටියක් ගන්න එක. පැහැදිලි? හා. රෝමිලකංක 4. මොකද්ද කියන්නේ? වායු ස්කන්ධයන් ඉහළ නගින විට
ප්‍රසාරණය වන්නේ ඇයි කියලා. ඇයි? වායු ස්කන්ධයක් ඉහළ නගිනකොට වායුව ප්‍රසාරණය වෙන්නේ ඇයි? අපි දන්නවා. පොළොව මට්ටේ ඉඳන් උඩට යන්න 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 වායුගෝලීය පීඩනය අඩු වෙනවා. වායුගෝලීය පීඩනය අඩු වෙන හින්දා මොකෝ වෙන්නේ? තියෙන පරිමාවෙතින් ප්‍රසාරණය වෙනවා. හරි? ඔන්න ඕකයි කතන්දරේ සිම්පල් ඒ කොටස. සිම්පල් බී කොටස ගැන අපි අහනවා. මොකක්ද? සිසිල් වන්නේ ඇයි? අපි හොඳටම දන්නවා මේක වායු තාපය පාඩමේදී අර බැලුම් ගානක් එහෙම කතා කරද්දී අපි කතා කරා මේක ගැන ටිකක්. මොකක්ද? මෙතෙන්ද සිදුවන්නේ ස්ථිරතාපී ක්‍රියාවලියක්. හරි? ඉතින් ඉක්මනින් සිදුවන්නේ මේ ක්‍රියාවලිය ස්ථිරතාපී ක්‍රියාවලියක්. ඒක හින්දා වාතය සිසිල් වෙනවා. එහෙම නැත්නම් මෙහෙමත් කියන්න පුළුවන් කෙනෙක්ට. මොකක්ද? බාහිර වායුගෝලීය පීඩනයට එක්ක සිදුකරනු ලබන කාර්ය ප්‍රමාණය හින්දා ඒක වළක්වා ගන්න මෙහෙම තියා ගන්න කරන කාර්ය ප්‍රමාණය හින්දා අභ්‍යන්තර ශක්තිය හානි වෙනවා. අභ්‍යන්තර ශක්තිය හානි වෙන හින්දා මොකද වෙන්නේ? ඒක සිසිල් වෙනවා. ඔය හේතු ටික මොනවා හරි කියලා තියෙනවා නම් අනේ රෝමි ලකංක 4 ලකුණු ටික ගත්තා. අපි ගිහින් බලමු රෝමි ලකංක 5 ඉඳන් තියෙනවා අපිට ගණන් සෙට් එකක් හදලා. හරි ගිහිල්ලා බලමු ගණන් ටික හදලා මොකක්ද මේ අපෙන් අහලා තියෙන්නේ කියලා. හරි හරි පුතේ රෝමී ලකංක 5 සිම්පල් ඒ කොටස අපෙන් අහනවා ප්‍රතිබිම්බ ක්‍රමයේ භාවිතා කරමින් එක රූපයේ පිහිටි p ලක්ෂයේ සම්ප්‍රයුක්ත තීව්‍රතා විශාලත්වයේ e ඔන්න ඔය වරහන් ඇතුලේ දීලා තියෙන එක බව පෙන්වන්න කියලා. හරි අපි දන්නවා මේ වෙනකොට e ලියන්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට. මොකක්ද e ලියන්න පුළුවන්? එක ධන ආරෝපණයක් මත F දන්නවා කූලොම් නියමයෙන් අපිට ලියා ගන්න පුළුවන් 1 8 4 පයි එප්සයිලන් නෝට්. හරි මම p ලක්ෂය තිබ්බනේ දැන්. එතකොට q 1 q 2 බෙදීම r වර්ගයෙන් තිබ්බේ. දැන් 1 q එකක් කැපෙනවනේ. එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද? ඔය උඩ බලපෑම ඇති කරන q. q බෙදීම r වර්ගය කියලා අපිට මොකද්ද ලියා ගන්න පුළුවන්? e ලියා ගන්න පුළුවන්. හැබැයි උත්තරේ තියෙන්නේ මේ හතර වෙනුවට මොකද්ද? දෙක. හරි හරි. ඡේද කියනවා නේද පොඩි සීන් එක? මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? මෙයාගේ ප්‍රතිබිම්බයක් හදනවා ඒ දෙන්නගේ සම්ප්‍රයුක්තයක තමා තියෙන්නේ මේ මෙතන. එහෙම කතාවක් කියනවා. එහෙනම් ඒක පොදුයි කාටද? අපි දන්නවා. ඍණ ආරෝපණෙත් ප්‍රතිබිම්බයක් තියෙනවා. එහෙනම් ධන ආරෝපණෙත් ඔය වගේම ප්‍රතිබිම්බයක් තියෙනවා. ඍණ ආරෝපණය සඳහාම රූපේ දාගත්ත මොකද්ද? H1H1 කියලා. එහෙනම් ඍණ ආරෝපණයේ විද්‍යේත්‍ර තීව්‍රතාවය ඇති වෙන්නේ කොහෙද? ධනෙ ඉඳන් ඍණට, ඒ කියන්නේ කොයි පැත්තට? ඉහළ දිශාවට සම්ප්‍රයුක්තයක් ඇති වෙන්නේ. එහෙනම් මෙයයි ප්‍රතිබිම්බෙයි කියන දෙන්නම හින්දා තමයි p ලක්ෂයේ විද්‍යේත්‍ර තීව්‍රතාව ඇති වෙන්නේ. එහෙනම් මම p ලක්ෂය සලකනවා ඍණ q ආරෝපණය සම්බන්ධ කරලා. මොකද ඍණ q ආරෝපණය හා ප්‍රතිබිම්බය නිසා p ලක්ෂයේ ඇති වෙන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මං ඉස්සරම හොයාගන්න. හරි මේ ලයිව් එකනා ලයිව් එකනාගෙන් තමයි අපි ලකුණ ගන්නෙ. හරි ඔන්න මං ගන්නවා ඍණ q ආරෝපණයට ආරෝපණය නිසා p හි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව. හරි මොකද්ද? e 1 ඒක තියෙන ඉහළට කොච්චරද? මෙයා හින්දා මෙතන 1 4 5 එප්සයිලන් නොට් q q විශාලත්වය r වර්ග කියන්නේ h එකේ වර්ගය. මෙයාගේ මුත් එමමයි ප්‍රතිබිම්බයේ මුත් එමමයි හම්බ වෙන්නේ. එහෙනම් මේ වගේ දෙගුණයක්. හරි. එහෙනම් මේ වගේ දෙගුණයක්. දෙවතාවක් මොකද්ද? 1 8 4 5 එප්සයිලන් නොට් වතාවක් q බෙදීම h එකේ වර්ගය. හරි දැන් මේ සිද්ධියම නේද ධන q ආරෝපණෙත් වෙන්නේ. හැබැයි මේ ඊතල ටික මොකෝ වෙන්නේ? ප්‍රතිවිරුද්ධ දිශාවේ වෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවේ වෙනවා. මේ සීන් එක තමයි අතෙන් ගන්න. එහෙනම් ධන q ආරෝපණය හින්දා ආරෝපණය නිසා p හි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව මොකද්ද? ඒක තියෙනවා පහළට. ධනේ ඉඳන් ඍණට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙන්නේ. ඔන්න තියෙනවා.
एक ई देखा ही केला मांगाना है ना एक उड़े एक कनाई या टा एक कनाई देगुने आए कुछ रात एक यार हाथ रख पाई एप्साइलन नोट क्यू विशाल तत्व है मुकाद एच देखे वार गए मैंने पाले ने सामी करने है मैंने देव ने सामी करने प्रतिलोम समानुपात नियते माई मेगत ई संधा क्रियात्मक वेने दुरात्तिक अभी दान नवाई इच एकट वादा इच देखे विशाल है किया एक हिंदा मुकाद वेने मैं पदे मैं इलाक मट वड़ा मैं इलाक विशाल है एक हिंदा ई एकट वड़ा ये देखा खुदा अरे ना मामा दान नाम मुकाद दें इच एक खुदा ही इच देखा हिंदा मुकाद वेने ओने लियान फुलांग को हम अध: ई एक रीन ई देखा किया लेते और सांप्रयुक्त को ऐड देने ई है लेटा हरने पहले हरने आ ओन न दें मांग सुलु करन न गान ऐ नांग ई एनवा ई का किया ने माम में तो नहीं सुलु कर ला मगान ना क्या टा देखा क पाई एप्साइलन नोट के लकी हुत तेली टा गान हर एक या टा देखा पाई एप्साइलन नोट मां क्यू एक कुत्ते लिए टगा था हम मैं तरीन है ना मकाद एक का याता एच एक के वर्ग रीन है एक के याता एच देखे वर्ग एक ही ला वाला किंग उन्नो ए बाओ पेन ना नती है ना पीली तुर हर एनां हरी नहीं द पहे सिंपल एक और सहरी नहीं द कतावे उन्नती है ना वा पहे सिंपल एक और से कताव दमातीन क्यू कूलम विशालो एच एक तुनाइलो किलोमीटर एच देखा हायाइलो किलोमीटर ले सके ना ई गणने कराने के लिए तीनों एक आठ देखा पाई एप्साइलन नोट का इसमें अट्टाई दहाई दहाई न्यूटन वर्ग मीटर कूलम वर्ग या टेक किया लेती है ना क्षेत्र विशाल तपिंग है ना इन इन पलों में तपीला क्षेत्र ने मैंने पुष्टि का आरोपण गणत्व निर्णय कराने किया लेती है सीन ने के मित्र आमतौर पर नायक का दा मनोहर अब जानना ई क्या ने एक आरोपण है मत बाले न्यूटन कूलो में ये टकिया दें इलाक कांटी का दीला बी कोटा से सुलु के रिलत्ते में बी कोटा से मगर मंदा करना समझ करने में तो नहीं नया बता क्यू बेदी में देखा पाई एप्साइलन नोट एक याता एच एक ए वार गे अरीना एक याता एच देखिए वार आदेश करूं मुकाद एक आठ देखा पाई एप्साइलन नोट क्या ने कई शुमार टाइ दहाई दहाई आए न्यूटन वर्ग मीटर कूलम वर्ग अरे क्यों विसाई मनोमध्य कूलो अपने दिला देने इच्छा का इच्छा का ही किलोमीटर ले मेरा मीटर दहाई तो ना है मन दहाई हाया के लिए टगा, अरे, दहाई हाया के लिए टा रखना मेरे को सुनो, एक का याता, एच एक का क्या अन्य, तुनाई एच देखा हाया, तुने वार गे नावे आई, दासे, अरे, सुनो कर पुहाम, ओह, मतलब तीसा है तिसाय 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 हाय वायर गिन ओ तिसाय बुधवार एट गत्ता में हाथर आए हाथर रीने एक ऐसा कोटा में नमा तिसाय बुधवार एट आए इल्ला हाथर रीने एक क्या अन्य तू ना दो लहंगे एक ना दो लहंगे काय एक आए जैसे मार्ट आए दहाई हाथर आए अरे मैं तेरे थी बोलूँ आधे वर्ग मीटर अरे वर्ग मीटर सुलु है नमा अरे कूलम वर्ग ने वही ने कूलम है ओ सॉरी ओ कूलम वर्ग इतना कूलम है का सुलुवे ना रीने का कितरो है ना हर तेरी क्या ना
විස්සයි මෙතනින් එනවා 12න් එකයි කියලා. හරිද? 3යි. හරි. දෙවරක් එකයි 10යි. මෙතනින් එනවා සම්ප්‍රයුක්ත ඊ දිශාව ඉහළට අපිට එනවා 3යි 10යි 4ක් නිව්ටන් කූලෝමයට කියලා පිළිතුර. හරි. ඔන්න B කොටස ඒක අතන්දරෙත් හරියනවා. අපි බලමු දැන් පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය කොහොමද කියලා. හරි. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඝන ඝනත්වය ලියන බේසික්ම ක්‍රමය තමයි මෙන්න මේක. ඕකනේ. හරි. ආ. දැන් උත්තර කියන කතන්දරය මොකක්ද? ඕකෙන් හැදිලා එනවනේ මොකක්ද? එප්සයිලන් නෝට් වතාවක් ඊ කියලා. අපි පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයට මෙහෙම ප්‍රකාශනයක් ඔයාලා දැන් ඉගෙනගෙන තියෙනවා. හරි. දැන් ඉලක්කන් ටික ආදේශ කරන්න තියෙන්නේ. මොකද්ද? අපිට එප්සයිලන් නෝට් දීලා තියෙනවා 8.85 5 10 12. 8.85 5 10 ඍණ 12. මොනවද? කූලොම් වර්ගය නිව්ටනයට වර්ග මීටරයට ඔක ගුණ කරන්න ඕන කාගෙන්ද? අනේ E ගෙන්. E කීයද? 3යි 10යි 4 නිව්ටන් කූලොමයට. මේක සොලු කරපුවාම පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය සඳහා ප්‍රකාශනයක් එනවා කොච්චරක් කියලාද? මේක සොලු කරපුවාම එනවා 2.66 10 ඍණ 7යි. ඔව්. 2.66 10 ඍණ 7යි කූලොම් වර්ග මීටරයට කියලා. මෙන්න මෙහෙම පිළිතුරක් එනවා නම් අපි රොමිලක අංක 5 සිම්පල් B කොටසත් නිමාව දකින්නවා කරලා. අපි යමු ඊළඟ කොටසට. මොනවද අපෙන් අහන ප්‍රශ්න කියලා බලන්න. හරි. හරි පුතේ රොමිලක අංක 6 මොකක්ද අහන්නේ? එක් අකුණු සැරයක් වැදීමේදී ඍණ 5යි කූලම් ආරෝපණ ප්‍රමාණයක් 10 8යි විභවන්තරයක් හරහා සංක්‍රමණය වේයි. සිතන්නලු විභව අන්තරය වෙනස් නොවි පවතී යැයි උපකල්පනය කරමින් මේ අකුණු විසර්ජනයේදී මුදාහරණ ශක්තිය ගන්නේ කරන්නේ. අනේ ඉගෙනගෙන තියෙනවා. මොකක්ද? ශක්තිය QV කියලා ඉගෙනගෙන තියෙනවා. ධාරා විද්‍යුතයනුත් ඉගෙනගෙන තියෙනවා ඔයාලා මේ වෙනකොට. මේ පාඩමේත් ඔයාලා ඉගෙනගෙන තියෙනවා මේ වෙනකොට. හරි. එහෙනම් ඔයාලට මුදාහරණ ශක්තිය මං ශක්තිය කියලා මම ලියන්න. ශක්තිය ලියා ගන්න පුළුවන් මොකක් කියලාද? QV කියලා. හරි. Q කියන එක අපිට දීලා තියෙනවා 5යි කියලා කූලොම්. V කියන එක දීලා තියෙනවා අපිට කොච්චරක්ද? 10 8ක් විභව අන්තරය වෝල්ටියතාව කියලා. එහෙනම් ඔයාලට මෙතනින් එනවා 5යි 10 8ක් ජූල් කියලා. මොකක්ද? මුදාහරණ ශක්තිය. ඒකේ තව චූටි කෑල්ලක් අහනවා. මොකද්ද මේ අහන කෑල්ල? මෙම අකුණු විසර්ජන උදාහරණ ශක්තිය ගන්නය කරන්නලු මෙම ශක්තිය උත්සර්ජන ආකාර දෙකක් සඳහන් කරා. මොනවද? ශබ්දය, ආලෝකය. ඔය හරි හේනයක් ගහුවම පේනවා ගින්දර එතන තාපය රස්නේ තාපය. හරි. එහෙම නැත්තම් ධාරාව සැකිමුම් ශක්තිය. ඔන්න ඔය ආකාරයේ කැමති එකක් ලියලා තියෙනවා නම් කැමති දෙකක් ලියලා තියෙනවා නම් රෝමිලක අංක 6 ලකුණු ටික හම්බ වෙනවා. හරි. රෝමිලක අංක 7. මං කියපු කතාවක් මුලදී මොකද්ද? හරකයි කතාව. මොකද්ද මේ හන්? අකුරු ගැසන අවස්ථාවේදී පොළොව මත සිටින හරකුකු හට කෙලින්ම අකුණු පහරක් නොලදුනත් ඌ මරණයට පත්වීමේ ඉහළ අවදානමක් තියෙනවලු මේ සඳහා හේතුවක් යොදා ගන්න. මම මොකද්ද කිව්වේ? ධාරාවක් ගලා යන්න තරම් හොඳ විභව අන්තරයක් ඇති වෙන්න යම් දුරපරතරයක් තියෙන්න ඕනේ. මිනිස්යාගේ නෙමෙයි හරකගේ ඉස්සරහයි පිටිපස්සයි අතර. හරිනේ. එයාගේ ඉස්සරහ කකුල් දෙකයි පිටිපස්සේ කකුල් දෙකයි අතර සැලකිය යුතු ප්‍රමාණයේ දුරක් තියෙන හින්දා මොකද වෙන්නේ? හොඳට ධාරාවක් ගමන් කරලා හරි හරකා අඟුරු කැටයක් වෙලා යනවා. ඒකෙ හින්දා මොකද වෙන්නේ? හරකා මරණයට පත් වෙනවා. ඔන්න ඔය කතන්දරේ හින්දා හරකට කෙලින්ම අකුණක් වැදුනත් නොවැදුනත්. හරි. ඕක කියලා ඉවරනහම රොමිලක අංක 7ත් ඉවර වෙනවා. ඒත් එක්කම 2005 අවුරුද්දේ ආපු විදුලි ක්ෂේත්‍ර හා සම්බන්ධ අකුණු හා සම්බන්ධ හරි ලස්සන ගාන සාකච්ඡා කරලා නිමාව දකිනවා. මම හිතනවා කොල්ල කෙල්ල හැමෝටම ගාන හොඳට පැහැදිලි වෙන්නේ නැති අවබෝධ වෙන්නේ නැති කියලා. හම්බවෙමු තවත් ඔයගේ ලස්සන ගාන ටිකක් එක්ක. එතකන් හුතර පරිස්සමෙන් ඔයාලා වැඩ කරගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.